ආදර පස්සේ ඔබගේ සමුදාන හැකියාවන් වැඩි දියුණු කරගන්න කොවිඩ් වසංගතය නිසා නිවසේම වෙලා සිටියා නම් ඒ මානසික පීඩනය නිදෙන්න සහ අතපස වූ පාසල් විෂය නිර්දේශය නැවත හදාරන්න අප හේවුඩ් ආයතනය අප්‍රේල් 3 වෙනිදා සිට සුපුරුදු කාලසටහන ක්‍රම ආරම්භ වන බව සතුටින් ගන්නා සිටිනවා. අප ආයතනයට පැමිණෙන ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. මම හේවුඩ් අධ්‍යක්ෂක රසංගි හෙට්ටිආරච්චි. ඔබේ දරුවාගේ සතුට හදන තැන, වින්දනය හදන තැන, දැනුම හදන තැන, ඒ විතරක් නෙවෙයි විචාරශීලී බුද්ධිය හා නිර්මාණශීලීත්වය අවදි කරන තැන. ගම්පහ හේවුඩ් සෞන්දර්ය පාසල ලෝ පුරා පැතිරුණු කොවිඩ් වසංගතය නිසා අධ්‍යාපන කටයුතු නවතා දමා තිබුණා. ලෝකේ කලින් කලට විවිධ ප්‍රශ්න පැන නගිනවා. ඉතින් ඒවට විසඳුමක් ලැබෙනවා. ඒකට තමයි සෝබාදාම කියලා කියන්නේ. මේ සෝබාදාම ගැන විශේෂයෙන්ම ඉගෙන ගන්න තියෙන තැනක් තමයි ගම්පහ හේවුඩ් සෞන්දර්ය පාසල කියලා කියන්නේ. මම එහෙම කිව්වේ විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ආයතනයේ සෞන්දර්ය පාඨමාලාවන් සූදානම් කරලා තියෙන්නෙම දරුවන් විභාග මානසිකත්වයේ හෝ තරගකාරී විභාග වලට වුණ කරන්න නෙමෙයි. ලෝකයේ අද වෙන විට සොයාගෙන තියෙනවා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා සෞන්දර්ය කලාවන් නිරන්තරයෙන් ප්‍රගුණ කරන දරුවන් බොහෝ විට යහපත් මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයේ පසු වෙනවා කියලා. ඉතින් මේ සෑම දෙයකින්ම පරිපූර්ණ දරුවෙක් බිහි කරගන්න අවසාන ඵලයේ විදිහට යහපත් ශ්‍රී ලාංකීය පුරවැසියෙක් මෙන්ම යහපත් ලෝවැසියෙක් බිහි කරන්න හේවුඩ් ආයතනයත් සමඟ ඔබේ දරුවන් සම්බන්ධ කරන්න අපි සියලු දෙනාම එකතු වෙලා මේ ලෝකය වඩාත් සුවදායක තැනක් වඩාත් යහපත් තැනක් බවට පත් කරන්නත් මා ඔබට ආරාධනා කරනවා. Can you explain us why you are learning dancing here? Because I need a freedom when we are studying and we are doing sports also, so we need a rest and for entertainment and for fun I am doing dancing and advantages there are flexibility, I can improve flexibility and healthiness are some advantages. දෙයක් කියනකොට උදාහරණ තමයි මේ කඩකාර දරුවෝ දෙන්නෙක් ඉන්නේ. දවසකට කොච්චර වෙලාවක් නර්තනය පුහුණු වෙනවද? දෙකක් වෙනවා. ඉතින් වර්තමානයේ තියෙන තරඟකාරීත්වයත් එක්ක මෙම ඉතා උත්කෂ්ටවත් කලාවලින් ගොඩාක් සිසු දරුවන් මෙන්ම දෙමව්පියන් ද ඈත් වෙලා ඉන්න යුගයක
මම හොයාගත්ත ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපන ලබන ශිෂ්‍යයෙක්. Actually, we are proud of to learn. We are proud of to be Haywood students and to learn this cultural dancing, which is going fade away from us. මානසික ආතතියට ඔසුවක් දැන් මම කියන්නේ වෙන කලායතන වල ඕගොල්ලෝ ගියාම රැටුම්පත් කියන එක සංගීතපත් කියන එක. ඒතර රැටුමට එහාගේ නර්තනය සහ ගීතයට එහාගේ සංගීතය ගැන තමයි අපි ආයතනය කරන්නේ. ඉතන ඉතන තැන්වල විනෝදයට රඟ දක්වන නර්තනයක් නෙමේ උඩරට නර්තනය කියන්නේ අපේ අති උතුම් දලදා පරඬුවත් වඩමාගෙන යන්නේ ඕගොල්ලෝ දැන් මේ නටන්න සූදානම් වෙන නර්තනෙන් තමයි She's right. Thank you very much. And also Savara, Panteru and many more. Another thing that I can be proud as Sri Lankans is our own Ayurvedic system. Sri Lanka has its own Ayurvedic system based on
a series of prescriptions handed down from generation to generation since past. This indigenous medicine has been able to cure even terminal diseases. දහම් පාසල භාරව කටයුතු කරන ප්‍රධාන විදුහල්පතිනිය රහිත්මා මහත්මියට ආරාධනා කරනවා මේ සභාවට වචන සල්ලා කතා කරන්න. එහෙනම් මම අද කතාව කරන්නේ අපේ ගමේ පන්සල ගැන. කවුරු හරි දන්නාද අපේ ගමේ පන්සල මොකද කියලා? අපි සංගීතය ඇසුරු කරන්නේ මේ ලෝකෙ එළිය දකින්නත් කලින්. ඒ අපේ අම්මගේ මව කුසේ ඉන්න විට. මවගේ හදවතේ ඇති වෙන ලයාන්විත රිද්මේ ඒට උදාහරණයක් ලෙස කියන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ලෝකෙ එළිය දැකීමත් සමග අපේ විවිධ නාද රටා සහ රිද්මරට අපගේ නැතුම් බැරි අංග කරගන්නවා. අම්මලා අපිව පොඩි කාලේ නිදි කරවන්නේ ලස්සන දරුණැරලි ගීත ගායනා කිරීමෙන්. ඕ කාට හරි කියන්න පුළුවන්ද ලස්සන දරුණැරලි ගීතයක්? හේවුඩ් කලා උළෙල නැරඹූ ඔබ සැමට අපගේ ස්තුතිය. මෙතෙක් වෙලා ඔබ අමන්දානන්දයට පත් කළ ඔබේ දූ දරුවන්ට අසුන් වලින් නැගිට ආචාර කරන මෙන් ඔබ සැමගේ ඉල්ලා සිටිමු. ස්තුතියි. ඒ